Non, pour pas trop tarder, non, ce n'est pas moi de tiens de balan de මගේ ළඟකද ඉඳලා බඩ හොඳටම රිදෙන්න ගන්නවා හවස් වෙනකොට. හැබැයි දවල්ට වෙලාවකට රිදෙනවා. උදේට නෑ රිදෙන්නෙම නෑ ඩොක්ටර්. මං ළඟදි කාපු දෙයක්කුත් නෑ. ඕක තමයි ඉතින් ලෙඩේ. හරි හරි. පුතා දුක් කරන්න ඕනේ නෑ. අපි බලමු මේකට කරන්න පුළුවන් ද එන්න කොයන්න මාත් එක්ක හැබැයි පුතා තාට තියන්නේ සේමස අත්සනීපයන්න නෙමෙයි මේකට ඔපරේෂන් කරන්න කරන්න වෙනවා පුතාට උපරිම සති දෙකක් විතර හොස්පිටල් එකේ නැවතිලා ඉන්නත් වෙනවා බය වෙන්න එපා ඔපරේෂන් එක අදම කරනවා මහුන් කපලා ටිකට් කපනකන් තමයි හොස්පිටල් එකේ තියාගෙන ඉන්නේ. හරිද පුතා? අනේ ડોක්ටර්. ඒක රිදෙන්නේ නෑ නේද? මට තේරුණා කරන්න ඕන එක නා. ඒත් මට චුට්ටක් බයයි වගේ ડોක්ටර්. අනේ ඒක රිදෙනවද? අනේ පුතා. ආදම මම කලබල වෙන්නේ නැපා. මොකද අපි ඔපරේෂන් එක කරන වෙලාවට ඔයාගේ සිහිය නැති කරවන. එතකොට හරි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හා හා. දැන් මෙතන කතා කර කර හිටියා ඇති. යම් ඔපරේෂන් එක දැම්ම කරලා දාන්න. මම පස්සෙම එන්න පුතා. නැත්තම් ඔයාලා අතරමං වෙන්න පුළුවන්. ආ පුතා. එන්න යන්න. මේ තියෙන මගේ කාමර. අපි ඔපරේෂන් එක කරලා දාමු. ඉක්මනට එන්න. පුතා. හරි. දැන් ඔතන හොම්මම ඉන්න. හරිද? මම දැන් ඔයාලට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඉන්ජෙක්ෂන් එක විද්දට පස්සේ ඇවිල්ලා මම ෆුට් වෝඩින් ඉඳගන්න. හරිද? අනේ ඩොක්ටර් මම ඉන්ජෙක්ෂන් දිනවට බයයිනේ. අනේ ඒක ගොඩක් රිදෙයිද? අනේ නෑ පුතා. හරි. දැන් අපි ඔයත් එක්ක පොඩි තැනකට යන්න තියෙනවා මට. අපි දෙන්න යන්කෝ. එන්න අපි යා. පුතා. ඔයාට මම මොකද වුණා? මම මේ අම්ම කෝල් කරපු නිසා වැඩක් දාලා ආවේ. මොකද පොයට උනේ? හරි. කමන්න අපි එයා ගෙදර ගිහලා කතා කරගමු. එන්න යා. අනේ තාත්තේ බලන්නකෝ මගේ බඩේ අමාරුව හන්දා මම බෙහෙත් ගන්නව අම්මටත් කියලා. ඊට පස්සේ ડોක්ටර් අංකල් මාව ඔපරේෂන් කරලා ඉන්ජෙක්ෂන් එකක් විද්දා. දැන් නම් මගේ බඩ හොඳයි වගේ තාත්තේ. පුතා ඇත්තටම දොය කියන්නේ එහෙනම් කොච්චර දෙයක්ද ඒ ડોක්ටර් නම් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වෙන්නේ. අනේ ඔව් තාත්තා ඒ ડોක්ටර් ගොඩක් පිහිළු කරා. පුතා පුතාට ඉස්කෝලේ යන්න පරක් වෙන්න ඇති. හා පුතා එහෙනම් ඉස්කෝලේ යන්නකෝ. මම මෙතනින් වැඩට යනවා. Bye. Bye, Tata. Mari, දැන් කියන්න බලන්න. දෙකයි සීයි එකතු වුණාම 102යි නම් සීයි සීයි එකතු කිරීම 4 5 2. උත්තරේ කියන්න බලන්න. ච උත්තරේ දෙසීහිය හතයි. සියස යසය පහස නම දැකුවාත් දෙසය දක්කල හයි. කොහොමද හයක් වැඩි වුණ කෙනා බලන්න. අයෝ ඔයාට නම් ගණන් කොහොමත්ම බෑ.
සියයි සියයි දෙසිය. එතකොට පහයි හතරයි නමය. නමය දෙක එකොහයි. එතකොට දෙසිය එකොහයි. කොහොමද කියන හැක් වැඩි වෙන්නේ කියලා. අනේ අනේ සෝරි සෑ ඉතින් මං ගණන් දන්න එකක් ඈ. ඔන්න ඉතින් සෑන්ස් වලින් ප්‍රශ්නයක් යවලා මං ඕනි උත්තරයක් දෙන්න. විද්‍යාවද ඔයාට ඕනි කොල්ලෝ? හරි. එහෙනම් කියනවා බලන්ද. මං ඉංග්‍රීසියෙම ප්‍රශ්නයක් අහන්න. How do we find microorganisms? අයියෝ අයියෝ සර්. How do we find microorganisms? How do we see microorganisms? හරි හරි ලින්කෝද. තුත්තක් වැදුනාට ගණන් ගන්න දෙපව්ව. මං ඉතින් ඉංග්‍රීසි දන්න එකක් කියා බලන්න උත්තරේ දන්නවනම්. සර් ඒකට උත්තරේ එන්නේ by the compound light microscope. ගණන් දක්වන තැනට මේ කොල්ලා විද්‍යාවට නෑ රුසිය. ඔයගොල්ලෝ තමයි සර් කැමති සියයට කැමති අකමැති සියයට අකමැති. හරි හරි අදට පන්ති වලයි. ඔයාට ගෙදර යන්න පුළුවන්. ආකියේ අද මොකද කොහමද දවස? අනේ කොල්ලා එහෙම වරදක් කියන්න නෑ කොල්ලා. පුතා ඔයා කොහෙද ගියේ කියලා කිව්වේ නෑනේ මට. සී මං අද විද්‍යාව පන්ති ගියා. ඈ විද්‍යාව පන්ති ගියා? පුතා කොත්තත් එහතු කොහක්ද විද්‍යාව පන්ති යන්නේ කොල්ලා? අයියෝ මට විද්‍යාව පොත් දෙක අමතක වෙලා ඇවිල්ලා. අනේ අයියෝ ෂි. අනේ දැන් නම් ඇහැරලා යන්න බෑ මට. හරිම මහන්සි. මං හෙටවත් ගිහිල්ලා පොත් දෙක ගන්න ඕන. එමෙනම් සීය මං ගිහිල්ලා එන්න. අනේ හරි කොල්ලෝ. මං පරිස්සමට ගිහිල්ලා එන්නකෝ. මම මේ කොහෙද ඉන්නේ? එතකොට ඔයා කවුද? ඔයා දැන් ඉන්නේ රොබට් වර්ල්ඩ් එකේ. මෙහිදී ඔයයි මායි විතරමයි ඉන්නේ. ඉතින් ඔයාගේ කැමැතිවරයක් මගෙන් ඉල්ලන්න. ඔයාගේ හැඩරුව පමණයි මට වෙනස් කරන්න පුළුවන්. ෂා මේක නම් මරු අවස්ථාවක්. හා එහෙනම් මට දිග කොණ්ඩයක් දෙන්නකෝ. ඔබේ පැතුම එසේම ඉටු වේවි. ඔයා නම් මරු. මගේ කොණ්ඩෙ ඉතරන්න බෑ. මගේ ඇඳුමත් වෙනස් වෙලා. මාව ඊජිප්තුවේ පාරාවෝ රජු වගේ යන්තන්න පුළුවන්ද ඔයාට? මම නම් සම්පූර්ණ පාරාවම තමයි දැන්. තැන්කියු යාළුවා. මෙය සුළු දෙයක්. ඔබ මගෙන් වර එකකට වැඩිය ඉල්ලුවා. දැන් ඔබ මගේ වරය ඉෂ්ට කිරීමට සූදානම් වන්න. ඔයාටත් වර තියනවද? හා කියන්න බලන්න මම පුළුවන් ඒව ඉෂ්ට කරලා දෙන්න. මට ඇත්තේ එක මේක වරයක් පමණයි. මාහට තවත් යාළුවෙකු දී ඔබ යෑමට සූදානම් වන්න. මා ඔබව පෘථිවියට නැවතත් ගොස් දමන්නම්. ඊට පෙර මට යාළුවෙක් රැගෙන විත් දෙන්න. ඔබ යාළුවා මෙතනින් තැබූ ගමන් ඔබ පෘථුවෙන් මතුවේවි. අයියෝ ඕක මොකද්ද? ඉන්නකෝ මං ඔයාට ගැලපෙන යාළුවෙක් තෝරලා දෙන්න. වාව්. අර ඊජිප්තු පාරාවට කැමති යාළුවා වැඩේ හරියටම කරලා. කොහොමද අලුත් යාළුවා? මම තමයි
ෆීනිික්ස් ඔයාගේ නම් මොකක්ද? මගේ නම ස්ටේන්. අපි දෙන්න මෙතැන ඉඳන් හොඳම යාළුවෝ වෙමු. ඔයා කවුද? එතකොට එතකොට මේ කොහෙද ඉන්නේ? මගේ නම බ්‍රේඩ්. එතකොට දැන් ඔයා ඉන්න මගේ විද්‍යාගාරේ. මං ඔයාට මෙතන ලේසියෙන් ගලවෙන්න දෙන්නේ. මම මගේ පරීක්ෂණයකටයි ඔයාව ගෙනාවේ. මොකද්ද මට ඕනේ? මං හීනයන්ත දැක්කේ එතකොට. අයියෝ.